කෘෂිකර්මාන්තයේ යෙදෙන අපේ ගොවි මහතුරුන්ගේ අරමුණ තම වගාවෙන් ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමයි. ඉහළ අස්වැන්නකින් හොඳ ආදායමක් ලබා ගැනීමේ අරමුණෙන් දැන් ගොවීන් දෙමුහුන් බීජ වගාවට යොදා ගැනීමට උනන්දු වෙනවා. පන්දලම් භෝගයක් වන කරවිලවලටත් ගොවීන් විශාල වශයෙන් යොමු වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෑතකදී හඳුන්වා දුන් නීරෝගා දෙමුහුන් කරවිල ප්‍රභේදය ගොවීන් ලැබූ ජයග්‍රහණයක්. කුණ්ඩසාලේ රජයේ බීජ ගොවිපළ තුළ නීරෝගා දෙමුහුන් කරවිල ප්‍රභේදයේ බීජ නිෂ්පාදන කටයුතු දැන් සිදු කරනවා. කරවිල නීරෝගා දෙමුහුන් බීජ නිෂ්පාදනයේදී අපි පිරිමි දෙමව්පිය පරම්පරාව විදිහට ගන්නේ තින්නවේලි වයිට් ප්‍රභේදයයි මාතලේ ග්‍රීන් එකයි. මේ තියෙන්නේ තින්නවේලි වයිට් පිය ප්‍රභේදය. එතකොට අපි පසුදින හෙට දිනේ පරාගණය සඳහා තිබෙන මල් මේ ආවරණය කරනවා. පිපිගෙන එන මල් අද හෙට තමා ඒව පිපුණහම පරාගණය සඳහා භාවිත කරන මල් ආවරණය කරන්න මේ ඔයිල් පේපර්ස් වලින් හදාගත්ත මේ වගේ බෑග් එකක් තමයි අපි හදාගන්නේ. මේක අර දැන් වර්ෂාවකින් හරි තෙමුණට ගැටලුවක් නොවන නිසා තමයි ඔයිල් පේපර්ස් වලින් බෑග් සාදාගන්නේ. මේ පිපෙන්න තියෙන මල මේ විදිහට ආවරණය කරනවා. අද හවස ආවරණය කරනවා. හෙට උදේ පිපුණාම පරාගණය සඳහා කඩා නෙලා ගන්නවා. ඒ ආවරණය කරලා අද කඩා ගන්න පුළුවන් මල තමයි මේ තියෙන්නේ. මේක ගන්න පුළුවන් එහෙම. මෞපිය පරම්පරාවේ මල් පරාගණය පුහුණුව ලැබූ මේ අය අතින් ඉතා සාර්ථකව සිදුවෙනවා. පිපෙන්නට ආසන්න පිරිමි මල් ආවරණය කර තබා පසුදා එම මල් වෙන් කරවා ගන්නවා. මෙලෙස ලබා ගන්නා පිරිමි මල් පරාගණයට යොදා ගන්නවා. කලින් කපාගෙනාව පිය පරම්පරාවේ මල් තුනක්. දැන් අපි මේ මාතලේ ග්‍රීන් ගැහැණු මලක් පරාගණය කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ වගේ ගැහැණු මල පෙරදිනේ ආවරණය කරලා තිබ්බ මලක් මෙහෙම බෑග් එකකින් අපි අර කලින් පෙන්නා වගේ එහෙම ගන්නවා අරගෙන. මේ තියෙන්නේ ගැහැණු මල පිරිමි මල් තුනක පරාග මේ සඳහා පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි ලැබෙන බීජ ප්‍රමාණය වැඩි. පරාගණයෙන් පස්සේ නැවත ඒ බෑග් එකම ඔයිල් පේපර් වලින් හදාගත්තේ බෑග් එකම දාලා මල ආවරණය කරන්න ඕනේ. පරාගණයේදී පිරිමි මල් තුනක පමණ පරාග ගැහැණු මල් වල තැවරීමෙන් වැඩි බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය කරගත හැකි වෙනවා. පරාගණයෙන් පසු නැවත ඒ මල් ආවරණය කරනවා. පරාගණය කරලා මෙහෙම ඔයිල් පේපර් බෑග් එක දැම්මට පස්සේ සතියකින් වගේ කරල හොඳට හැදිලා තියෙනකොට මේ පොලිතින් ආවරණයක් දානවා ඉල්මැස්සගේ හානිය වළක්වා ගන්න. පරාගණයෙන් පසු කුඩා කරල් පොලිතින් වලින් ආවරණය කරන්නේ ඉල්මැස්සගේ හානිය වළක්වා ගැනීම සඳහායි. මේ තියෙන්නේ පරාගණයෙන් සති 3ක් විතර ගිය කරවිල කරලා මේකේ අස්වනු නෙලන්න තව සති දෙකක් වගේ යනවා. එතකොට 70-80% වගේ මේක ඉදුණාම හොඳට කහපාට. ඊට පස්සේ මේක නෙලා ගන්නවා. සාමාන්‍ය කරලක බීජ 30ක් වගේ තියෙනවා එක කරලක. මෙලෙස කහපෑයට හැරුණු කරවිල බීජ නිෂ්පාදනයට යොදා ගන්නවා. මේ තියෙන්නේ 80% විතර ඉදිලා තියෙන කරවිල කරලක්. මේක මේ අවස්ථාවේ නෙලාගෙන බීජ වෙන් කරගන්න පුළුවන්. නීරෝගා දෙමුහුන් කරවිලවරින් නුදුරු දිනක අපේ ගොවීන්ට ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබාගත හැකි. කුණ
කොණ්ඩසාලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ බීජ කාර්යාලයේ මගින් ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ ලංකාව තුළ අවශ්‍ය දේශීය බීජ නිෂ්පාදන කටයුතු. මෙතෙන්දී ක්‍රම දෙකකට බීජ නිෂ්පාදනය සිද්ධ වෙනවා. රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ තුල සහ කොන්ත්‍රාත් ගොවීන් සම්බන්ධ කරගනිමින් තමයි අපි මේ එළවලු බීජ නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ අනෙකුත් බීජ නිෂ්පාදන ගොවිපළ හා සංසන්දනය කරනකොට දේශීය එළවලු බීජ නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් දක්වන ගොවිපළ තමයි කුණ්ඩසාලේ කලාපයේ රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ. මෙතෙන්දී හෙක්ටයාර 14ක වගාව අපසරියක් හැම කන්නේකම වගා වෙනවා. බීජ පන්ති වශයෙන් ගත්තොත් දේශීය දෙමුහුම් එළවලු බීජ, ඒ වගේම මූලික පන්ති එළවලු බීජ, ඒ වගේම සම්මත පන්තියේ බීජ නිෂ්පාදනය මේ ගොවිපළ තුලින් සිද්ධ වෙනවා. කොන්ත්‍රාත් බීජ නිෂ්පාදන වැඩසටහන යටතේ වෙන්නේ සම්මත පන්තියේ බීජ නිෂ්පාදනය. එතෙන්දී ගොවි මහතුරු කන්නේකට සාමාන්‍යයෙන් ගොවි මහතුරුන් 50 දෙනෙක් පමණ සම්බන්ධ කරගෙන අපි කන්නේකට එළවලු බීජ කිලෝ 20,000ක් විතර නිෂ්පාදනය කළා දායකත්වය දක්වනවා. කුණ්ඩසාලේ බීජ ගොවිපළ තුළ ඔබ මේ දකින්නේ බීජ නිෂ්පාදනයට යොදාගෙන ඇති මාළු මිරිස් වගාව. CA8 මාළු මිරිස් හොඳින් ඉදුණු කරල් අස්වනු ලෙස නෙලා බීජ නිෂ්පාදනයට යොදා ගන්නවා. ලංකාවේ වැඩිම එළවලු බීජ නිෂ්පාදන වපසරියක් වගා කරන ලබන ගොවිපළ තමා අපේ ගොවිපළ රජ බීජ නිෂ්පාදන ගොවිපළ කුණ්ඩසාලේ. එහිදී විශේෂයෙන්ම අපි කන්නේකට හෙක්ටයාර 12ක් 14කට ආසන්න ප්‍රමාණයක් වගා වපසරියක එළවලු බීජ නිෂ්පාදනය කරනවා. එයින් අපි කිලෝ 2000ක් 2500කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව බීජ නිෂ්පාදනය සිදු කරලා දෙනවා. එයින් නිෂ්පාදනය කරන බීජ මූලික බීජ සහ සම්මත බීජ කියන එළවලු බීජ පන්ති දෙකේ බීජ නිෂ්පාදනය කරනවා. ඊට අමතරව දැන් මේ ආසන්න කාලයක සිට දෙමුහුම් බීජ නිෂ්පාදන වැඩසටහනද අපි පටන් ගන්න තියෙනවා. ඒකත් දැන් සාර්ථකව අපි කරගෙන යනවා මේ කාල සීමාව වෙනකොට. එහිදී නිෂ්පාදනය කරන ලබන බීජ වලින් මූලික පන්තියේ නිෂ්පාදනය කරන ලබන බීජ අපි නැවතත් බීජ නිෂ්පාදන වගාවන් වලට ගොඩක් දුරට රජයේ බීජ නිෂ්පාදන ගොවිපල් වල නැත්නම් රජයත් එක්ක සම්බන්ධ වෙලා බීජ නිෂ්පාදනය කරන ලබන කොන්ත්‍රාත් ගොවීන් හරහා නැවත ඒවා ගුණණය කර ගැනීමේ කටයුතු සිදු කරනවා. ඒ වගේම තමයි සම්මත පන්තියේ බීජ නිෂ්පාදනය කරන ලබන බීජ අපි පාරිභෝගික එළවලු නිෂ්පාදනයට අවශ්‍ය කරන බීජ සඳහා වගාවන් වලට නිකුත් කිරීම අපේ අලවිසල් සහ එළවලු බීජ මධ්‍යස්ථානය ගන්නෝරුව හරහා ගොවීන් වෙත ලබා දීම කටයුතු කරනවා. මෙම ගොවිපළ තුල තක්කාලි, මෑ, පතෝල, කරවිල, පෝංචි වැනි විවිධ භෝගවල බීජ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ සැබවින්ම අපේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනතාවගේ බීජ අවශ්‍යතාවය සපුරාලීම සඳහාමයි. මේ රිකිල්ලගස්කඩ බීජ පෝංචි නිෂ්පාදන ඒකකයේ වැඩපිළිවෙලයි. ප්‍රදේශයේ ලියාපදිංචි ගොවීන් සමග බීජ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනවා. මෙම ඒකකය මගින් එම අපේ කලාපයට ලබා දෙන එළවලු බීජ නිෂ්පාදන වැඩසටහන ගොවි මහත්වරුන් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අපේ අලවිසල මගින් ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවි මහත්වරුන් වෙත අලෙවි කිරීමකුත් සිදු කරනවා. මෙම බීජ වැඩසටහන අපි මන්දාරන්නුවර, උදළුමඩ, දෙහිපේ, කීර්ති බණ්ඩාරපුර වැනි ප්‍රදේශවල ගොවි මහත්වරුන් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන්නේ. මාස්කන්නජී සාමාන්‍යයෙන් එළවලු බීජ නිෂ්පාදන වැඩසටහන යටතේ හෙක්ටයාර 15කට වැඩි වගාව අපසරියක් අපි කරනවා. ඒ මගින් කරවිල, වැටකොළු, ප්‍රධාන වශයෙන්ම බෝංචි, තක්කාලි වගේ පහතරට එළවලු බීජ
නිෂ්පාදනයක් සිදු කරනවා. යල්කන්නේදී හෙක්ටයාර් පහකට ආසන්න ප්‍රමාණයක් තම අපි සාමාන්‍ය සිදු කරන්නේ. මෙතනදී නිපදවන අපි එළවලු බීජ බීජ සැකසීම් කටයුතු සඳහා පුණසාල බීජ සැකසීම ඒකකයට යොමු කරනවා. බීජ සාතික කිරීමේ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව. ඉන්පස්සේ එම බීජ අපි එළවලු බීජ මධ්‍යස්ථානයේ ගන්නෝරුව වෙත ලබා දෙනවා ගොවි මහතුන් වෙත නිකුත් කිරීම සඳහා. ප්‍රදේශයේ ගොවීන් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් හොඳ ආදායමක් ලබනවා. මම රගිලස්කඩ ලියාපදිංචි බීජ නිෂ්පාදනයක් වශයෙන් අවුරුදු පහක වැඩි පළපුරුද්දක් තියෙනවා. ගොඩක් පළදාව අපිට ලැබෙනවා. එකට 50කට වැඩි ප්‍රමාණයක් අපි නිෂ්පාදනයකින් ගත්තා. අපේ නිෂ්පාදනය වැඩි වෙනවා. සමහර අවස්ථාවලදී නිෂ්පාදනය අඩු වෙනවා. ඒ අඩු වුණාට මේ උපදෙස් අනුව ගොඩක් අපිට පළදාව ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ ගොඩක්ම මේ උනුරේ දිස්ත්‍රික්කෙන් මේ බීජ නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙලෙස නිෂ්පාදනය වන බීජවල ගුණාත්මය සහ අදාළ තත්ත්ව සහතික කිරීමෙන් පසු බීජ නිකුත් කිරීම සිදු කරනවා. වගාවේ නියලන අපේ අරමුණ ගුණාත්මක ඉහළ අස්වැන්නක් නම් අපේ වගකීම විය යුත්තේ ගුණාත්මක බීජ භාවිතයයි.